අයිබෝවන් හැමෝටම එකින්ම ජය වෙන්න ඕන සුබ වෙන්න ඕන පරිස්සමින් ඉන්න ඕන ඒක තමයි අපි හැමදාම කියන දේ. හරි හැමෝම දන්න ආදරය කරන චරිතයක් අපිට අද දවසේදී අහම්බෙන් අල්ලා ගන්න හම්බ වුණා. ඉතින් විනාඩි කිහිපයකට හරි පොඩි chat එකක් දාන්න මේ අවස්ථාව අපිට වෙන් කරගන්න අවස්ථාව ලබා දුන්නට ස්තුතියි. මේ තමයි රශිපබා සන්දීපනි අයිබෝවන්. ඇත්තටම මෙහෙමයි අපි හැමෝගෙම ප්‍රොෆයිල් එක ගත්තට පස්සේ ඒ ප්‍රොෆයිල් එක අපි කරන කියන වැඩත් එක්ක ලස්සන වෙනවනේ. දැන් ඔයාට මොකද්ද මන් දන්නේ ඒක පෙර වාසනාවකට මේ වේදිකා නාට්‍ය රිංග ගන්න අවස්ථාවක් ලැබුණා. එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා මේ ප්‍රවීණ රංගන ශිල්පීන් එතුමාගේ මේ වේදිකා නාට්‍ය පදනමේ හිටියානේ. මං හිතුවා මේ මම මේ කතාව ඇත්තටම අවසල ගන්න හේතු උනේ මේ මෑත කාලේ එන අය අතරට මේ වගේ එක්ස්පීරියන්ස් පොඩ්ඩක් අඩුයි. හැබැයි ඔයාට මොකද්ද දෙයකට ඒක හම්බුණා. පොඩ්ඩක් ඒ මතකය පොඩ්ඩක් අවදි කරගෙන අපේ කතාබහ පොඩ්ඩක් අපි අරගෙන යමු ඉස්සරහට. ඔව් මං හිතන්නේ මං ගොඩක් වාසනාවන්තයි. මොකද මට හිටියා හොඳ වාසනාවන්ත සහ දක්ෂ ගුරුවරියක්. ඇය ගංගා ෆර්ණවිතාන. ඇය මේ එදිරිවීර සරච්චන්ද්‍ර පදනමේ සමාජිකාවක්. ඉතින් ඇයට තේ තමයි ගොඩාක් කුඩා කාලේ තමයි රංගනේ හැදෑරුවේ. ඉතින් මම ගොඩක් හොඳට රංගනේ හදාරලා තියෙනවා. ඉතින් ඒ ඔස්සේ තමයි මම ටෙලි නාට්‍ය කලාවට එන්න කලින් මම මේ වෙලාවේ ලලිතා සරච්චන්ද්‍ර මෙතනිය මතක් කරන්න ඕනේ. මට සිංහබාහු නාට්‍ය සිංහසීවලි චරිතයේ රඟපාන ලැබුණේ ඉස්කෝලේ 12 වසරේ. මේ කතාව පොඩ්ඩක් මේ හරලා උසල ගන්න ගොඩක් කට්ටිය නොදන්න දෙයක් නිසා. රයිට්. ඔව් ඉතින් ඒ ඔස්සේ තමයි මම ඊට පස්සේ මනමේ පේමතෝ ජයතිසෝකෝ හස්තිකාන්ත මන්තරේ රත්නාවලි මේ කියන්නව උනාට ප්‍රධාන චරිත රංගපාන ලැබුණා ගොඩක් අඩු වයසකදී. ඉතින් මම අනිවාර්යයෙන්ම ගොඩක් වාසනාවන්ත ඒ අවස්ථාව හැමෝටම හම්බෙන්නේ. ඒ පන්නරේ ඔස්සේ තමයි මම ටෙලි නාට්‍ය කලාව සහ සිනමාවට දැන් සම්බන්ධ වෙලා ඉන්නේ. රයිට්. හරිම සතුටුයි. රංගන ක්ෂේත්‍රය විතරක් නෙවෙයි නර්තන ක්ෂේත්‍රයටත් අයිතින් කියන්න දෙයක් නැහැ නේද? ඉතින් ගියාට පස්සේ මේ නිවේදිකාවක් ඉදිරියට කඩිතු කරා කියලා මට පොඩි කාලේ පොඩි මතකයක් තියෙනවා. ඔව් නිවේදිකාවක් විදියට මම වැඩ කළේ ඉස්කෝලේ 7 වසරේ ඉන්නකොට. ඒ ඉඳන්ම මම ඒ ලෙවල් කරන කම්ම ළමා පුවත් ඇතුළු ගොඩාක් ළමා kids program කියලා ළමා වැඩසටහන් ගොඩක මම නිවේදනය කරලා තියෙනවා. ඉතින් ඒක තමයි මුලින්ම කැමරාව ඉස්සරහට මම ගියේ. ඒක ඒ අත්දැකීම ඔස්සේ වෙන්න පුළුවන් මෙච්චර දුරක් ආවේ. මේ ජීවිතයේ අඩුම කාලයකදී වැඩිම අත්දැකීම් ප්‍රමාණයක් ලබාගෙන තියෙන කෙනෙක් තමයි ඔයා. ඉතින් මේ කාලය තුලදී ඔයාට හම්බ වෙච්ච රඟපාන්න ගියාට පස්සේ හම්බ වෙච්ච ඔයාගේ හොඳම පාර්ට්නර් එහෙම නැත්නම් හොඳම ආදරවන්තයා කියලා අපි කියදමු කවුද? ආදරවන්තෙක් පාර්ට්නර් කියලා අපි කියමුකෝ. එහෙම කෙනෙක් කියලා නැහැ. ගොඩක් අතෝතින් හැමෝම සහෝදරයෝ වගේ. මට එහෙම වැඩියෙන්ම කියලා කෙනෙක් නැහනේ. තාම හම්බෙලා නැහැ. ඉස්සරහට හම්බෙද්දන්නේ. නෑ වැඩක් කරන්න ගියාට පස්සේ රඟපාන්න ගියාට පස්සේ ඒ වැඩේ එයත් එක මට ලස්සනට පිළිවෙල කරගන්න පුළුවන්. පොඩි අමාරුවක් නෑ. පොඩි ගතියක් තියෙනවා. අර විශේෂයෙන් ඇත්තටම තාමට එහෙම මම කියන්නේ හැමෝම මට එකම මට මේ ඉන්නේ අර විශේෂයෙන් කියලා එහෙම කෙනෙක් තාම හම්බුනේ නැහැ. එහෙම නිසා මට අර ඒක එක්කෙනෙක් කියලා කියන්න අමාරුයි. අපි ගත්තොත් යෙහෙලියක් වශයෙන් ගත්තොත් විනූ කියන ගොඩාක් කල් ඉඳලා මගේ හොඳම යෙහෙලිය. ඇයි තමයි මට කලාවේදී හම්බුන හොඳම යෙහෙලිය. රයිට්. ඇත්තටම කියනවා මේ විනුත් මේ අපිත් එක්ක සම්බන්ධ මේ තිබුණ අපේ ෂායිෆ්එම් එකේ කුළු ස්පොට් ප්‍රෝග්‍රෑම් එකට ඒකත් මතක් කරන්න ඕන. ඔයත් ඉස්සරහට සම්බන්ධ වෙනවා. හරි. මේ ජීවිත කාලේ අමතක වෙන්නේ නැති බොහෝ සිද්ධීම් ඇති වාට. පොඩ්ඩක් මතක් ගල මතක්. මේ ළඟ මට දැන්නේ මතක් වුණේ. මෙයාට අවුරුදු 30ක් නෑ. ඒක මං ඔප්පුනේ වැක්සින් එක ගන්න ඕනිමේ ඉඳලා. ඒ අත්දැකීම පොඩ්ඩක්ම කොහමද වැඩේ කරගත්ත පස්සේ? ඔව් නෑ ඇත්තටම මේ ජනමාධ්‍ය අය ඒ වගේම මේ රංගන ශිෂ්‍යයට මේ වැක්සින් එක ලබා දෙන්න ගිය අවස්ථාවේ මම ගියා. ඉතින් මම නිකන් ඩෙනිම් එකයි ටී-ෂර්ට් එකයි හැඳගත්තාම ගොඩක් ලොකු පොඩියට පේන්නේ. ඉතින් මාව දැක්ක ගම ඈත ඉඳන්ම ඔයාට නම් 30ක් නෑ නේද? ඔයා යන්නේ කියලා එහෙමම කිව්වා මට. ඉතින් ඒ විදිහට මම වැක්සින් එක ගන්න ගියත් ප්‍රතික්ෂේප වුණා. ඔව් ඉතින් බලන්න වැක්සින් එක ගන්න ගියත් ඉතින් අපිට හැම තමයි වෙන්නේ උනා කරන්නේ අර හරියට දන්සලක පොලිමට ගිහිල්ලා පොලිමේ ඉඳන ඉඳලා තමන්ගේ වාරේ අනකොටම යන්න කිව්වා වගේ එකක් තමයි උනේ උනා කරන්නේ දන්සලෙ වෙන්දලා නේ නෑ අපු වෙන්දලා තියෙනවා ඒක හොඳට කන්න පුළුවන් මට හොඳට කන්න හුලා මම ජීවිතේ හොඳට විඳපු කෙනෙක් මම සරල කෙනෙක් මං එහෙම අර මම ආගත දේවල් වල ඉන්නේ නැහැ මම ඕන කෙනෙක් එක පාරේ දැක්කත් පහු ඒ කියන්නේ පුංචි කාලේ යාළුවෙක් දැක්කත් මම පාරේ කෑ ගහලා ආයි කියලා කියනවා ඒ මගේ හැටි තාම බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලම නැද්ද ඉඳලා දිනනවා කී දිනෙද්ද ඇත්තටම කිව්වොත් එක්කෙනයි මොකද මට එහෙම ඒ පැත්තට මම වැඩියේ නැහැ ඒ කියන්නේ මට එච්චර එක ගැන එහෙම ලොකු මොකක්ද කියන්නේ කියලා මම හරි බයයි සහ මගේ දෙමව්පියෝ ගොඩක් ස්ට්‍රික්ට් ඒක නිසා මට ගොඩක් කල් හිටියේ බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් නැතුව ඊට පස්සේ තමයි මට හරි කෙනෙක් හම්බුනේ ඉතින් එහෙම තමයි ඒක තමයි තියෙනවා
ඒකම ඉස්සරහට කියන්න. ඒ කියන්නේ යාමද මෙරි කරන්නේ? ජීවිතේ මොන දේ හැමදේම වෙනස් වෙන සුළුයි. ඉතින් ජීවිතේ අපි කැමති විදිහටම දේවල් සිද්ධ වෙනවා නම් නමුත් හෙට දවස ගැන එහෙම දන්නේ නැහැ. වෙන දේ මම බාර ගන්නවා. ඒ මගේ හැටි. TikTok වල වැඩිය නැහැ නේ. ඔව් TikTok කෙනෙක් TikTok fan කෙනෙක් නෙමෙයි මම බලනවා. නමුත් ඒ පැත්තෙන් ගොඩාක් ලොකු time එකක් මට ඒක කරන්න හිතෙන්නේ නැයි දන්නේ. හැබැයි මම බලන්න ආසයි කරන එක contents බලනවා. හරිම show ඒ platform එක ඕනගෙනට තමන්ගේ හැකියාවන් ගෙනියන්න. මම වැඩි ඒකට නෑ ඉතින්. රයිට් හොඳයි. කරන කියන හැමදේම ලස්සන පිළිවෙලට සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොරටුව කියන කලා පුරවරයක තමයි ඉන්නේ නේ. අනිවාර්යයෙන්ම. රයිට් ඔකේ. බොහොම ස්තුතියි. ගොඩාක් ස්තුතියි. ශා FM එකට මම සුබපත් කරනවා. ලංකාවේ ගොඩාක් ජනප්‍රිය FM channel එකක් අපි පුංචි කාලේ ඉඳලා පියාන්නේ. ඉතින් ආය ශා FM එකට දිගින් දිගටම මේ විදිහටම තව චිරහත් කාලයක් වැඳෙන්න ලැබෙන්න කියලා මම ආදරෙන් සුබපත් කරනවා. හොඳයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මේ සෑහෙන කාර බහුල මොහොතක සිංහ අල්ලගත්ත ඒ විනාඩි ගීපෙදි ගොඩක් දේවල් කිව්වා කටිය නොදන්න ගොඩක් දේවල් කිව්වා එමනම් සුබ වතනෝ හැමදේම ලස්සනට පිලෝඩ කරගන්න ශක්තිය ලැබේවා එකෙම්ම ජය වේවා ජය වේවා